බලමු කොහොමද ලිවින් ඇට්ලස් එකේ තියෙන data ArcGIS Pro map document එකට ගන්නෙ කොහොමද කියලා. මම දැන් මේ open කරලා තියෙන්නේ ArcGIS Pro project document එක. ඒ වගේම ArcGIS Pro online account එකක් ඔයාට තියෙනවා නම් ඔයාට පහසුවෙන්ම worldwide publish කරලා තියෙන data වලට access වෙන්න පුළුවන්. ඉතින් මම ඒ පහසුකම ලබා ගන්නයි මේ දැන් හදන්නේ. මම add data button එකට යනවා. Add data button එකට ගිහිල්ලා ඒකෙන් අපිට පුළුවනි living atlas මේ තියෙන living atlas කියන ribbon එකට access වෙන්න. මෙතනින්. Right? ඒකට ඊට පස්සේ අපිට පුළුවනි living atlas මම add කරන්න හදන්නේ මෙතනට terrain එක. එහෙම නැත්නම් 3D model එකක් හදන්න. මම ඉතින් ඒකට add කරන්න හදන්නේ terrain එක. Living atlas tab එක තෝරගත්තට පස්සේ මම search කරනවා terrain එක. අපි බලමු මෙතන type කරලා search button search bar එකේ type කරලා terrain එකක් අපි worldwide publish terrain එකක් ලබා ගමු. මම type කරනවා terrain කියලා. බලන්න එතකොට ඔයාලට හම්බ වෙනවා මේ විදියට worldwide publish කරලා තියෙන terrains. එතනින් මම තෝරගන්නවා මෙන්න මේ terrain කියලා විතරක් තියෙන imagery service එක. Right, මේ විදිහට මම select කරලා ඊට පස්සේ මම okay කරනවා. ටික වෙලාවකින් ඔයාගේ project window එකට terrain එකක් world මුළු ලෝකෙම ආවරණය වෙන විදිහට terrain එකක් ඔයාගේ map window එකට add වෙනවා. මේ විදිහට අපිට මුළු ලෝකයටම අයිති digital elevation model එක වාට visualize වෙනවා. එහෙම නැත්නම් ඔයාගේ map window එකට add වෙනවා. මෙතනින් අපිට අවශ්‍ය විතර කොටස විතරක් අපි export කරගන්න ඕනේ. මම zoom කරනවා ශ්‍රී ලංකාව ආශ්‍රිත ප්‍රදේශයේ. ඒ වගේම මේ ළඟට දැන් ඔයාට පේනවා ඇති මෙතන classify වෙලා තියෙන්නේ cell value එකට අනුව. මම මේ cell value එකට අනුව classify වෙලා තියෙන එක වෙනස් කරනවා. මොකද මට මේ area එක පැහැදිලිව visualize වෙන්න ඕන නිසා. මම මට interest area එක මම මේ විදිහට හොන්දටම zoom කරනවා. zoom කරාට පස්සේ ඔයාට ටිකක් වෙලා යනකොට මේ අපහැදිලි ගතිය, එහෙම නැත්නම් ඔයාගේ internet strong නම් ඉක්මනින්ම මේ clear නැති ගතිය ඉවත් වෙලා ඔයාට area එක clear වෙනවා. එහෙම නැත්නම් elevation model එක clear වෙනවා. ඉතින් clear වුණාට පස්සේ ඔයාට ඒකේ variations හොඳටම identify කරගන්න පුළුවන් මේ classification method එක වෙනස් කරාට පස්සේ. ඉතින් මම මේකේ ඉමේජ් එක ක්ලියර් වෙනකන් ඉඳලා ක්ලාසිෆිකේෂන් මෙතඩ් එක වෙනස් කරගන්නවා. ඒ වෙනස් කරන්න මම යනවා. දැන් මේ තියෙන ඉමේජ් එක ක්ලියර් වුණාට පස්සේ මම මෙතනින් මෙන්න මේ ප්‍රධාන ගංගාවක කොටස මම zoom කරගන්නවා. ඉතා උඩා කොටසක්. එතකොට අපිට variations හොඳට බලාගන්න හැකියාවක් තියෙනවා. මෙන්න මේ කොටස. රයිට්. ඒක අපි ක්ලියර් වෙනකන් ඉන්නවා. ක්ලියර් වුණාට පස්සේ මම යනවා මේක සිම්බලයිස් කරන්න. අපිට සිම්බලයිස් කරගන්න පුළුවන් අවස්ථා ක්‍රම කීපයක් තියෙනවා. එක්ක වඩ පුළුවන් අදාළ ලේයර් එක උඩ රයිට් ක්ලික් කරලා සිම්බලොජි යන්න. එහෙම නැත්නම් මෙන්න මේ විදිහට සිම්බලොජි යන්න. එහෙම නැත්නම් වඩ පුළුවනි ඉමේජ් සර්විස් ලේයර් කියන එකට ගිහිල්ලා එතනින් අපිට සිම්බලයිස් කරගන්න පුළුවන්. මම සිම්බලොජි කියන එකට යනවා. ගිහිල්ලා මෙතන ඔයාගේ තියෙන්නේ ඔල්රෙඩි තියෙන data set method එකට තමයි සිම්බලයිස් වෙලා තියෙන්නේ. ඉතින් මම ඒක change කරනවා මෙන්න මේ විදිහට. ඔයාගේ open කරාට පස්සේ මුලින්ම තියෙන data set statistic යටතේ data set කියන method එකට තමයි ඔයාගේ data visualize වෙන්නේ. එහෙම නැත්නම් මේ elevation model එක visualize වෙන්නේ. මම ඒක වෙනස් කරනවා DR එහෙම නැත්නම් dynamic range adjust කියන adjustment කියන method එකට මම change කරනවා. එතකොට ඔයාට අර variations හොඳට පැහැදිලිව identify කරගන්න පුළුවනි. ටික වෙලාවක් යයි මේ විදිහට ඔයාට area එක clearly visualize වෙන්න. ඉතින් ඒක clearly visualize වුණාට පස්සේ අපිට හැකියාව තියෙනවා ඒ කොටස විතරක්, ඒ කියන්නේ තමන්ට interest කොටස, එහෙම නැත්නම් තමන්ගේ study area එක, එහෙම නැත්නම් තමන්ගේ project area එක, ඕන කියන ඕනම නමකින් අපිට අපේ interest area එක හඳුන්වන්න පුළුවන්. ඒ interest area එක extract කරගන්න පුළුවනි. අපි මේ විදිහට classification method එක එහෙම නැත්නම් dynamic range adjustment වලට change කරන්න තව හේතුවක් තමයි මේ digital elevation model එක image service එකක් විදිහට world widely publish කරලා තියෙන. කියන්නේ මුළු ලෝකයටම අදාළ image service එකක් විදිහට. ඉතින් මේකේ mean sea level එකේ ඉඳන් everest කන්ද දක්වා level එක, එහෙම නැත්නම් height values තමයි
අනුව තමයි මේක ක්ලැසිෆයි වෙලා තියෙන්නේ. අන්න ඒ නිසා තමයි අපි අපේ ඩයිනමික් රේන්ජස් වලට අදාළව මේ විදිහට ක්ලැසිෆිකේෂන් එක ස්ටැටිස්ටික් මෙතඩ් එක අපි වෙනස් කරගන්න මූලික වශයෙන් හේතු වුණේ. ඉතින් ඊළඟට අපි බලමු කොහොමද මේ කොටස විතරක් අපි එක්ස්ට්‍රැක්ට් කරලා ගන්න කියලා. ඉතින් ඔයාට පුළුවන් මේ ලේයර් එකේ එහෙම නැත්නම් මේ ඉමේජ් සර්විස් එකේ රයිට් ක්ලික් කරලා අපිට මේ ඩේටා ටික එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්. රයිට් ක්ලික් කරලා ගියොත් එක්ස්පෝර්ට් කියන ටූල් එක යටතේ ඔයාලට එක්ස්පෝර්ට් රාස්ටර් කියලා මෙන්න මේ විදිහට ඔයාලට කමාන්ඩ් එකක් තියෙනවා. එහෙම නැත්නම් ටූල් එකක් තියෙනවා. ඉතින් මේ ටූල් එක භාවිතා කරලා ඔයාට ඉන්ට්‍රස්ට් ඒරියා එක විතරක් එක්ස්ට්‍රැක්ට් කරගන්න පුළුවන්. අපි බලමු කොහොමද කරන්නේ කියලා. ඉතින් අපි මේක එක්ස්ට්‍රැක්ට් කරන්න කලින් පළමුවෙන්ම අපි අපිට ඉන්ට්‍රස්ට් කොටස එහෙම නැත්නම් මේ අපිට ඉන්ට්‍රස්ට් කොටස විතරක් අපි මෙතනින් වෙන් කරලා ගන්න ඕනේ. අපිට මේ ටූල් එක ඕපන් වුණාට පස්සේ මං ඉතින් මගේ මැප් එක එහෙම නැත්නම් මැප් පේන් එක මෙන්න මේ විදිහට ඉවතට ගන්නවා. ඉවතට ගත්තට පස්සේ මැප් ලේයර් එක ඉවතට ගස්තර පස්සේ එක්ස්පෝර්ට් රාස්ටර් කියන මෙන්න මේ ටූල් එක එහෙම නැත්නම් ඩයලොග් බොක්ස් එක ඕපන් වුණාට පස්සේ අපි මේකේ පැරාමීටර්ස් හැදුවට පස්සේ අපිට පුළුවනි අපිට ඉන්ට්‍රස්ට් කොටස විතරක් මේ විදිහට සකස් කරගෙන වඩාත් නිවැරදි ආකාරයට වඩා ඉන්ට්‍රස්ට් කොටස විතරක් එක්ස්පෝර්ට් කරගන්න හැකියාව තියෙනවා. මං ඉතින් මට අවශ්‍ය කොටස විතරක් මේ විදිහට සකස් කරගන්නවා. සකස් කරගෙන මගේ අවුට්පුට් ෆයිල් ෆෝමැට් එක මම සකස් කරනවා පළමුව ටිෆ් කියන ෆයිල් ෆෝමැට් එකට. ඒ වගේම මම කෝඩිනේට් සිස්ටම් එක වෙනස් කරනවා WGS 1984 කියන කෝඩිනේට් සිස්ටම් එකට. මීටර්ස් වෙනස් කරගෙන යමු මේකම. එතකොට මම කෝඩිනේට් සිස්ටම් එක වෙනස් කරනවා මෙතනින් රෙෆරන්ස් ස්පේෂල් රෙෆරන්ස් කියන ග්ලෝබ් එක හරහා. මෙතනින් ඔයාලා WGS 1984 කියන කෝඩිනේට් සිස්ටම් එකට මාරු වෙන්න පුළුවන්. එතකොට මේ WGS 1984 කියන කෝඩිනේට් සිස්ටම් එක අපිට ලබා ගන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. සමහර ලාවට ඔයා ෆේවරිට්ස් වලට ඇඩ් කරලා ඇති මේ වෙනකොට. තව GIS යූස් කරන කෙනෙක් නම්, ArcGIS Pro යූස් කරන කෙනෙක් නම්, එහෙම නැත්නම් ඔයා අලුතෙන් යූස් කරන කෙනෙක් නම්, මම නැත්නම් අලුතින් ArcGIS Pro භාවිතා කරලා මේක ට්‍රයි කරන කෙනෙක් නම්, ඔයාට පුළුවන් ජියෝග්‍රාෆික් කෝඩිනේට් කියන කොටසට ගිහිල්ලා ඒකේ ටිකක් පල්ලෙහාට යනකොට world කියලා මෙන්න මේ විදිහට visualize වෙනවා. world කියන එකේ මේ arrow එක click කරාට පස්සේ අර ටිකක් පල්ලෙහාට යනකොට මෙන්න මේ විදිහට WGS 1984 කියලා අපි හොයන coordinate system එක වඩ හොයාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට වඩ visualize වෙයි WGS 1984 කියලා. ඉතින් අපි coordinate system එක select කරලා අපි okay button එක press කරනවා. okay button එක press කරාට පස්සේ බලන්න ඔයාට මෙන්න මේ විදිහට මෙන්න මෙතන error එකක් visualize වෙයි. cell size එක එහෙම නැත්නම් raster size එක ඔයාට error එකක් විදිහට visualize වෙයි. ඉතින් මේ error එක, ඒ කියන්නේ column සහ rows ගන්න ඔයාට මෙතන visualize කරන්න පුළුවන්. ඔයාට පේනවා ඇති මෙතනට cursor, මේ කොටසට cursor එක අරන් ගියාට පස්සේ ඔයාට tool tip එකක් එනවා. මේක output cell size එක සකස් කරන්න පුළුවන් ඔයාට. minimum එහෙම නැත්නම් maximum size එක රෝස් 5000ක් සහ කොලම්ස් 5000ක් වෙන ආකාරයට. ඉතින් අපි මේක වෙනස් කරන්න ඕනේ වැලියු එකට. මම අරන් යනවා 4000ක් දක්වා අඩු කරනවා කොලම්ස් ගන්න. ඒ වගේම රෝස් ගන්නත් මම 4000 දක්වා අඩු කරනවා. ඊළඟට මම මෙතන සකස් කරනවා ක්ලිපින් ජියෝමැට්‍රි එක. ක්ලිපින් ජියෝමැට්‍රි එක අපි මේ විදිහට සකස් කරගෙන තියෙන්නේ. ඉතින් මම ක්ලිපින් ජියෝමැට්‍රි එක මෙතන සිලෙක්ට් කරනවා කරන්ට් ඩිස්ප්ලේ එක්ස්ටෙන්ඩ් කියන එකට. රයිට්, current display extent කියන එකට select කරොත් තමයි ඔයාට හැකියාව තියෙන්නේ ඔයාට අවශ්‍ය ප්‍රමාණයට විතරක් මේක, එහෙම නැත්නම් ඔයා ඔයා select කරලා තියෙන area එකට අනුව මේ කොටස විතරක් extract කරගන්න හැකියාව තියෙන්නේ. ඉතින් අපි අවශ්‍ය requirement fulfill කළා මේ විදිහට export button එක අපි press කරනවා. export button එක press කරාට පස්සේ ඔයාට අවශ්‍ය ටික විතරක් export වෙලා ඔයාගේ drawing node එක යටතේ එක්ස්පෝර්ට් වෙච්ච කොටස ඔයාට විෂුවලයිස් වෙනවා. ටික වෙලාවක් ගන්නවා මේ විදිහට මේ ඩේටා එක එක්ස්පෝර්ට් වෙන්න. එක්ස්පෝර්ට් වුණාට පස්සේ ඔයාගේ වින්ඩෝ එකට මම අර පෙර කිව්වා වගේම එහෙම නැත්නම් ඩ්‍රෝවින් නෝඩ් එක යටතේ ඔයාට අවශ්‍ය කොටස විතරක් එක්ස්පෝර්ට් වෙලා විෂුවලයිස් වෙයි. රයිට්, දැන් බලන්න එක්ස්පෝර්ට් වුණාට පස්සේ මේ කොටස එක්ස්පෝර්ට් වෙලා ඉවරුණාට පස්සේ වාගේ ඩ්‍රෝවින් නෝඩ් එක යටතේ මෙන්න මේ විදිහට වා සේව් කරපු නමින් අලුතින් ටිෆ් ෆයිල් එකක් ඇඩ් වෙලා ඇති.
ඉතින් ඔයාට මේක ඔයා ඇඩ් කරපු ෆයිල් එක අපිට හොඳටම බලා ගන්න පුළුවන්. මම නැවතත් මේක පෙර පරිදිම මැප් වින්ඩෝ එකට ගන්නවා. අරගෙන ඉවරලා මම මෙතන ඉමේජ් සර්විස් එක ඕෆ් කරලා බලනවා. ඉමේජ් සර්විස් එක ඕෆ් කරාට පස්සේ මෙන්න මේ විදියට ඔයාට පැහැදිලිවම බලා ගන්න පුළුවන් ඔයා එක්ස්ට්‍රැක්ට් කරගත්ත, එහෙම නැත්නම් එක්ස්පෝර්ට් කරගත්ත ඩිජිටල් එලිවේෂන් මොඩල් එකට අදාළ කොටස. දැන් ඉතින් ඔයාට මේ විදියට එක්ස්පෝර්ට් කරලා ගත්තට පස්සේ ඔයාට අවශ්‍ය විදියට මේක ක්ලැසිෆයි කරලා ඔයාට අවශ්‍ය ඩිජිටල් එලිවේෂන් මොඩල් එක හදාගන්න පුළුවන්. කියන්නේ මෙන්න මේ විදියට අපිට රාස්ටර් ලේයර්ස් ගිහිල්ලා එතනින් අපිට සිම්බොලොජි ගිහිල්ලා සිම්බොලොජි කියන එකට කොටසට ගිහිල්ලා අපිට අවශ්‍ය විදියට ක්ලැසිෆයි කරගන්න පුළුවන්. ක්ලැසිෆිකේෂන් මෙතඩ් එකක් භාවිතා කරලා මෙන්න මේ වගේ, එහෙම නැත්නම් මේකේ වේරියේෂන්ස් අපිට පැහැදිලිව ඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ වේරියේෂන්ස් පැහැදිලිව බලා ගන්න පුළුවන් කලර් රෑම්ප් එකක් සිලෙක්ට් කරොත්. ඉතින් මේ විදිහට ඔයාලා ඩේටා හොය හොය ඉන්න අවශ්‍ය නැහැ. ඔයාට අවේලබිලිටි සහ ඇක්සස් තියෙන ඩේටා ඔයාලා ArcGIS Pro එක හරහා, එහෙම නැත්නම් ArcGIS Pro එක හරහා ලිවින් ඇට්ලස් එකට ලොග් වෙලා ඔයාගේ අවශ්‍යතාවය අනුව ඩේටා ඩවුන්ලෝඩ් කරගන්න ඔයාට හැකියාව තියෙනවා. අපිට අවශ්‍ය විදිහට මේක ක්ලැසිෆයි කරගන්න ගත්තට පස්සේ ලස්සනට අපිට මැප් එකක් ක්‍රියේට් කරගන්න පුළුවන්. මම මෙතනදී ක්ලැසිෆයි මෙතඩ්ස් භාවිතා කරනවා ක්ලාසස් කිහිපයකට වෙන ආකාරයට අපිට ලස්සන අවුට්පුට් එකක් ක්‍රියේට් කරගන්න. මෙන්න මේ වගේ ඒ වගේම පාඩ බලන්න වැලියුස් මේ වගේ බලා ගන්න පුළුවන්. ක්ලික් කරාට පස්සේ හයිට් එක වගේ දේවල් පික්සල් වැලියු එකත් එක්ක පාඩ විෂුවලයිස් වෙනවා. ඉතින් මේ වගේ දේවල් මේ වගේ ටෙක්නිකල් දේවල් ඔයාට මම දවසින් දවස ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාට ඒ මං ගෙන එන දේවල් ඔයාට බලන්න අවස්ථාව, එහෙම නැත්නම් ඔයාගේ දැනුම ඉන්හැන්ස් කරගන්න පුළුවන්. ඉතින් සබ්ස් පහලින් තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එකත් ප්‍රෙස් කරගෙන යන්න. එතකොට ඔයාට මං අලුතින්ම YouTube channel එකට අලුතින් ඇඩ් කරන දේවල්, එහෙම නැත්නම් අලුතින් ඇඩ් කරන වීඩියෝස් ඔයාට ඩිරෙක්ට්ලි බලා ගැනීමට හැකියාව